शुभ दवसක් දුවේ පුතේ අපි හමුවන්නේ ශාකවර ජෛව ක්‍රියාවලිය කියන මාතෘකාව යටතේ මම මේකදී මුලින්ම කතා කරා ප්‍රභා සංශ්ලේෂණය කියන කොටස ඒක ඉතිරි කොටස් තමයි පරිවහණය ඊළඟට උත්සේදනය සහ බින්දු දේ කියන ක්‍රියාවලිය අපි මේකදී මුලින්ම බලමු පරිවහණය කියලා කියන්නේ මොකක්ද කියලා පරිවහනය කියලා අපි හඳුන්වන්නේ ශාකයක් තුළ යම් යම් ජෛව ක්‍රියාවලි සිදුවෙනකොට ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ අදාළ ස්ථානවලට ගෙන ඒම ඒවායින් ඇතිවන නිමිද්‍රව්‍ය එතනින් ඉවතට ගෙන යාමක් තමයි අපි පරිවහනය කියලා හඳුන්වන්නේ දැන් උදාහරණයක් විදිහට අපි සැලකුවොත් ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ප්‍රභාසංශ්ලේෂ අවශ්‍ය අමුද්‍රව්‍ය ජලය කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් මොකද කරන්න ඕනේ ශාක පත්‍ර තුලට අරගෙන එන්න ඕනේ දැන් කාබන් ඩයොක්සයිඩ් ගන්නේ නම් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න ශාක පත්‍ර තුල තියෙන කූටිකා හරහා තමයි පත්‍ර තුලට ලබා ගන්න. එතකොට ඒක නැවත ගෙනියන්න ඕනේ ඒ ප්‍රභාසංශ්ලේෂෙන් සිදුවන සෛල තුලට. ඒ වගේම ජලය පසේ ඉඳලා මූලකේශ හරහා මුල් වලින් ශෛලම් පටකය ඔස්සේ පත්‍ර තුලට ගෙන එන්න ඕනේ. ඒ වගේම තමයි එතනින් නිපද වෙනවා ආහාර ඒව අදාළ ගබඩා කරන තැන් වලට ගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි නිපද වෙන ඔක්සිජන් පත්‍රයෙන් පිටතට ගෙනහිල්ලා වායු ගෝලයට ලබා දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ක්‍රියන ක්‍රියාවලිය අපු උදාහරණ විදිහට සලකන්න පුළුවන්. එතකොට මේව සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට මේව සිද්ධ වෙන ආකාර තමයි අපි ප්‍රධාන ආකාර තුනක් හඳුනා ගන්නවා. එකක් තමයි විසරණය, අනිත් එක ආශ්‍රිතිය, අනිත් එක තමයි ස්කන්ධ ප්‍රවාහය. අපි ඒකෙන් මුලින්ම බලමු මොකද්ද විසරණය කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා බීකරේ ජලය සහිත බීකරයකට මේ දාලා තියෙනවා කොන්ඩිස් එහෙම නැත්නම් අපි කියන පොටෑසියම් පර්මැංගනේට්. ඒත් එහෙම දැම්මට පස්සේ පොටෑසියම් පර්මැංගනේට් දාපු තැන පොටෑසියම් පර්මැංගනේට් අංශු වැඩි, ජල අංශු අඩු. එතකොට ටිකක් වෙලා යද්දී මොකද වෙන්නේ? අර කොන්ඩිස් අංශු ජලය තුලින් ජල අංශු අතරින් ගමන් කරනවා. එතකොට අපි කියනවා විසරණය කියලා කියන්නේ අර අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා මාධ්‍යයක් තුළින් අංශු ගමන් කිරීම තමයි විසරණය කියලා හඳුන්වන්නේ. දැන් මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් කොන්ඩිස් අංශු වැඩි තැන ඉඳලා කොන්ඩිස් අංශු අඩු තැන දක්වා මොනවද වෙන්නේ? කොන්ඩිස් අංශු ගමන් කරනවා විහරහද ජලය හරහා. ඔක අනිත් පැත්තට කියන්න පුළුවන්. ජලාංශු වැඩි තැන ඉඳලා ජලාංශු අඩු තැන දක්වා කොන්ඩිස් අංශු අතරින් ජලාංශු ගමන් කරනවා. දැන් එතකොට මේ වගේම ක්‍රියාවලිය ශාක තුලත් සිද්ධ වෙනවා. දැන් ඒව තමයි මෙන්න මේ. දැන් ප්‍රභා සංශ්ලේෂ අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ ඉඳලා පත්‍ර වලට ගමන් කරන මොනවා හරි කූටික හරහා අපි කියන විසරණය වෙනවා. දැන් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් වැඩි, පත්‍ර තුල කාබන් ඩයොක්සයිඩ් අඩුයි. ඒ ප්‍රභා සංශ්ලේෂණය කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරනවානේ. ඒ නිසා මොකද වෙන්නේ? වායු ගෝලයේ වැඩි, පත්‍ර තුල අඩු. එතකොට කූටික හරහා මොකද වෙන්නේ? වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරනවා. අපිට ඒක විසරණයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි නිපද වෙන ඔක්සිජන්. පත්‍ර තුල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි, වායු ගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු. එතකොට පත්‍ර තුල ඉඳලා මොකද වෙන්නේ? ඔක්සිජන් කූටික හරහා විසරණය වෙනවා වායු ගෝලයේ. ඔන්න ඔය ආකාරයට අපිට ඔය වායු ගෝලයේ සහ පත්‍ර තුල වැඩි සහ අඩු සාන්ද්‍රණ වැඩි සහ සාන්ද්‍රණ අඩු තැන ඉඳලා දක්වා මොකද වෙන්නේ? අංශු ගමන් කරනවා. ඒතකොට මේ අවස්ථාව තමයි අපිට විසරණය සිද්ධ වෙන අවස්ථාව හැටියට උදාහරණ විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ බලමු ආශ්‍රිතය කියන ක්‍රියාවලිය මොකක්ද කියලා. එතකොට ආශ්‍රිතය කියලා කියන්නේ අපි ජලය සම්බන්ධයෙන් විතරයි ආශ්‍රිතය ගැන කතා කරන්නේ. ජලාංශ සාන්ද්‍රණය වැඩි තැන සිට ජලාංශ සාන්ද්‍රණය අඩු තැන දක්වා අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජලාංශු ගමන් කිරීමට කියනවා
ආශ්‍රිතය කියලා. දැන් එතකොට මොකද්ද මේ අර්ධපාරගම පටලයක් කියලා කියන්නේ? දැන් අර්ධපාරගම පටලයක් කියලා කියන්නේ හැම දෙයකටම යන්න දෙන්නේ නැහැ. සමහර තෝරාගත් දේවල් වලට විතර ඒ පටලය හරහා ගමන් කරන්න අවස්ථාව ලබා දෙනවා. දැන් උදාහරණයක් විදියට ශාක සෛලයක තියෙන සෛල පටලය අර්ධපාරගම පටලය. ඒක අපි කියන ස්වභාවික අර්ධපාරගම පටලය. ඒක හරහා තෝරාගත් දේවල් වලට විතරයි ගමන් කරන්න දෙන්නේ. මේක විශේෂයෙන් කතා කරමු ජලාංශ සාන්ද්‍රණය අංශ සාන්ද්‍රණය වැඩි දැන ඉඳලා ජලාංශ සාන්ද්‍රණය අඩු වෙන දක්වා ගමන් කරනවා මොකක් හරහාද අර්ධ පාරගම්‍ය පටලයක් හරහා දැන් අපිට කෘතිම අර්ධ පාරගම් පටලයක් විදිහට සෙලෝපේන් පටලය ගැන කතා කරන්න පුළුවන් දැන් ඕනෝන් පේන මේ රූප සටහනේ ජල බඳුනක් තුල ගිලුලා තිනවා තිසල්පු නීලයක් ඒ තිසල්පු නීලේ කට බැඳලා තිනවා සෙලෝපේන් පටලයක. ඒකට ඒකට පුරවල තියෙනවා කොන්ඩිසිත ලුණු ද්‍රාවණය. දැන් ඔතන ලුණු ද්‍රාවණය තුල ජලාණු අඩුයි. ජලයේ ජලාණු වැඩි. එතකොට මොකද වෙන්නේ? ජලයේ ඉඳලා අර සෙලෝපේන් පටලය හරහා මොනවද වෙන්නේ? ජලාණු අර ලුණු ද්‍රාවණය තුලට ගමන් කරනවා. දැන් මෙතන අපිට කොන්ඩිස් දානකේ වාසිය තියෙන ඒකේ ජල මට්ටම ඉහළ යන හොඳින් වර්ණවත් නිසා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? අර සිසල් කුණීලේ තුල ජල මට්ටම නැත්නම් ලුණු ද්‍රාවණ මට්ටම ඉහළ යාමක් බලා ගන්න පුළුවන්. ඉතින් වෙන දේ තමයි ජලයේ ඉඳලා ලුණු ද්‍රාවණය තුලට ජලාණු ගමන් කරන. එහෙනම් ජලාණු ගමන් කරලා තියෙන්නේ මොන ක්‍රමයකද? ආශ්‍රිතිය මගින් තමයි ජලාණු ගමන් කරලා තියෙන්නේ. ඒක මේක ශාක තුල බොහෝ විට සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි. දැන් අපිට මේක බලා ගන්න පුළුවන් අර සිවියස් සහිත පැපොල් පිත්තක් අරගෙන එයට ලුණු ද්‍රාවණය පුරවලා ඒ ජලය සහිත බීකරයක තිබ්බහම අර සිවිය හරහා ජලාණු ගමන් කරලා මොකද වෙන්නේ? ලුණු ද්‍රාවණය පැපොල් පිත්තෙන් එළියට ගමන් කරනවා. ඒ කියන්නේ මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ ආශ්‍රිතය කියන ක්‍රියාවලිය. ඊට අමතරව දැන් අපි ශාක තුලට ජලය උරා ගන්නෙ මෙන්න මේ කියන ක්‍රියාවලිය. උගලන් පේන රූප සටහනේ පස්සංශු අතර තියෙන ජලය මූල කේශ හරහා මොකද වෙන්නේ? ශෛලම වාහිනී දක්වා ගමන් කරනවා. දැන් මේකේ සිද්ධ වෙන්නේ පසේ ජලාණු සාන්ද්‍රණය වැඩි මූල කේශ තුල ජලයට වඩා ජලාණු සාන්ද්‍රණයට වඩා. ඒ හින්දා මොකද වෙන්නේ? පස්සංශු අතර තියෙන ජලය මූල කේශ තුලට ගමන් කරනවා. ඉතින්දී අපි කියනවා මූල කේශය සෛලයක්, ඒකේ තියෙන සෛල පටලයක්, ඒක අර්ධපාරගාමී පටලයක් විදියට ක්‍රියා කරනවා. ඒ විදියට අර ජලාංශ සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැන දක්වා ක්‍රමක්‍රමයෙන් ජලය ගමන් සෛල පටල හරහා ගමන් කරලා අවසානයේ සෛල වාහිනී දක්වා ජලය ගමන් කරනවා. එතකොට මේකත් අර්ධපාරගාමී පටලයක් හරහා ගමන් කරන නිසා අපි කියනවා ආශ්‍රිතයෙන් තමයි ජලය ශාක තුලට පුරා ගන්න. දැන් මෙතන ওই පස්සංශුද දින කණිජ ලවණ අපි කියනවා නිදහසේ ගමන් කරන්නේ නැහැ. ඒකට ශක්තිය යොදවල මොකද වෙන්නේ? මූල කේශ තුලට ගමන් කරවනවා. එතකොට ඊළඟ දේ තමයි ස්කන්ධ ප්‍රවාහය. ස්කන්ධ ප්‍රවාහය කියලා කියන්නේ පීඩන වෙනසක් හේතුවෙන් ජලාණු සහ ජලයේ දියවු ද්‍රව්‍ය සමූහ වශයෙන් එක් දිශාවකට ගමන් කිරීම. මේක අපිට වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නැුණා. අපි යම් දෙයක් කතා කරන්න ඕනේ. එතකොට ওই ශෛලම හරහා ජලය හා කණිජ ලවණ ගමන් කිරීමත් ප්‍රෝයම් පටකය ඔස්සේ ආහාර ගමන් කිරීමත් සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ ප්‍රවාහයේ සිද්ධ වෙන ආකාරය. ඒකෝ එහෙනම් අපි මෙතෙන්දී කතා කරා පරිවහණය ශාකයක් තුළ පරිවහණය සිද්ධ වෙන ක්‍රියාවලි තුනක්. ඒව තමයි විසරණේ, ඊළඟට ආශ්‍රතිය සහ ස්කන්ධ ප්‍රවාහය. මෙන්න මේ ආකාර තුනට මොකද වෙන්නේ? ශාක තුළ ද්‍රව්‍ය පරිවහනය සිද්ධ වෙනවා. අපි ඊළඟට බලමු උස්වේදනය කියන්නේ මොකක්ද කියලා. උස්වේදනය කියන කොටස මේගොල්ල මීට කලිනුත් තුන්වෙනි පාඩමේදී කතා කරලා තියෙනවා. එතකොට උස්වේදනය කියලා කියන්නේ භෞමික ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවී යාම තමයි අපි උස්වේදනය කියලා කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට මේක
සරලව බලා ගන්න පුළුවන්. හොඳ හිිරු වෙලිය තියෙන වෙලාවක ශාකයක ශාක අත්ත කුඩා අත්ත පොලිතින් කවරයකින් ආවරණය කරාම මොකද වෙන්නේ? ඒක ඇතුලේ ටික වෙලාවක් යනකොට ජල වාෂ්ප එකතු වෙලා ද්‍රව ජලයේ බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඒකට අපිට ඇත්තටම පිට උනේ ජලයේ දෙක කියලා බලන්න ඉන්ජලයේ කොපසල්පී දැම්මන අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන ජලය තමයි පිට වෙලා තියෙන්නේ. ඒක එහෙම සිද්ධ වෙන්නේ ඇත්තටම උස්වේදනයේ කියන ක්‍රියාවලිය. දැන් අපිට මේක හරියාකාර පරීක්ෂණයක් විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ ඇටවුම මගින් ඒතකොට ඒක යූනලයක් තමයි. යූනලයට සම්බන්ධ කරලා තියෙන ශාකාත්ත ඒකට ජලය දාලා ඒකෙදි පොල්ද තට්ටුවක් දාගෙන මේ පැත්තෙන් ජලය ගතට යන එක වළක්වන්න. එතකොට මේ ශාක අත්ත මේ යූනලයට සම්බන්ධ වෙන තැන හොඳින් වායු රෝධක කරලා තියෙන්න ඕන. එතකොට එතනින් මොකද වෙන්නේ? මේ ශාකයේ උස්වේදනෙන් ජලය පිට වෙනකොට මේ යූනලයේ ජල මට්ටම මෙහි පහළට ගමන් කරනවා. ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ශාකත්වෙන් ජලය වාෂ්ප වෙනින් තමයි මේකෙන් ජලය උරා ගන්න. ඒ හින්දා ශාකත්වෙන් උච්ඡේදනය සිද්ධ වෙනවා කියලා. එතකොට ඇයි මෙහෙම ශාකවල උච්ඡේදනය කියන ක්‍රියාවලිය වැදගත් වෙන්නේ? දැන් මේකේ ජලය පිට වෙලා යනවනේ. ජලය පිට වෙලා යන එක ඇත්තටම ශාකයට හොඳ තත්ත්වයක් නෙමෙයි. නමුත් මේ ක්‍රියාවලිය ශාකයට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වෙනවා. දැන් එකක් තමයි ශාකයේ ද්‍රව්‍ය පරිවහනය වේගවත් වෙනවා මේ ක්‍රියා උච්ඡේදනය. උච්ඡේදනයෙන් ජලය වාෂ්ප වෙලා ඉවතට යනකොට මුල් වලින් ජලයේ ශාකයට උරා ගන්න. එතකොට මුල්ලේ වලින් ශාකයට ජලය උරා ගන්නවත් එක්කම මොකද වෙන්නේ? කණජ ලවණ ශාකයට උරා ගන්න තුර පරිවහනය වේගවත් වෙනවා. එතකොට ඒක ශාකයට ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒ ඉහළට ඇති කරන බලය නිසා ජලය ඉහළට ඇදිලා යනවා. අපි ඔකට කියන චූෂණ බලය. ඒ කියන්නේ ස්වේදනයෙන් ජලය වාෂ්පලා යනකොට ජලය ඉහළට ඇද ගැනීම බලයක් ඇති වෙනවා. ඒක තමයි අපි කියන්නේ චූෂණ බලය. ඒතකොට මේ නිසා ඛනිජ ලවණ පරිවහනයටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ශාකවලින් ජලය වාෂ්පලා යනකොට මොකද වෙන්නේ? ශාකය සිසිල් වෙනවා. නැත්තම් මොන රත් වෙන පුළුවන් එක ශාක ජලය වාෂ්පන වල දන්නවා. අපිට උනා දාඩිය දැම්මහම මොකද වෙන්නේ? දාඩිය ඉවත් වෙලා යනකොට ඇඟෙන් අපිට සිසිලසක් දැනෙනවා. වගේම ශාකයට ජලයේ වාෂ්ප වෙනකොට සිසිලස දැනෙනවා. ඒ වගේම මේ පිට වෙන ජල වාෂ්ප අපි කියන ජල චක්‍රයට එකතු වෙනවා කියලා. ඒ වයින් ඒ වාෂ්පලා කියලා වලාකුළු සෑදෙනවා. ඒ හින්දා මේ ජල චක්‍රය ක්‍රියාත්මක කිරීමට මේ උස්වේදනේ වැදගත් වෙන උනුව තමයි උස්වේදනේ තියෙන වැදගත්කම. නමුත් ශාකයට ජලය අවශ්‍යයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ උස්වේදනය අවම කරගන්න අනුවර්තන දක්වනවා බොහෝ ශාක. දැන් මේක අපි තුන්වෙනි පාඩමේදී කතා කරා. ඒතකොට මේකදී අපි කතා කරමු ශාක වලින් ඒ කියන්නේ උස්වේදනය සිද්ධ වෙන එක අවම කරගන්න මොනවද තියෙන්නේ. ශාක වායව කොටස දැන් ওই ජලයේ වාෂ්ප වෙන පුළුවන් කොටස වල ඝන උච්චාර්මය ඉටි ස්තරයක් වගේ එකක් පිටුල දෙන උදාහරණ විදිහට අරඩිය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ශාක පත්‍ර කටු බවට විකරණය වෙනවා. පතොක් ශාකේ පත්‍ර නැහැ, කටු තමයි තියෙන්නේ. ඒතකොට ඒ වෙයින් දැන් ශාකයක පත්‍රයකින් තමයි වැඩිපුර උස්වේදනය සිද්ධ වෙන්නේ. පත්‍ර නැමැති වුණා උස්වේදනය අඩු කරගන්න පුළුවන්. ඊළඟට පත්‍ර සිහින් නැත්නම් ශාල්ක පත්‍ර බවට පත්‍රලා දෙන උදාහරණයක් විදිහට කස. ඒ වගේම පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වීම අවිගින සිහින් වීම කියලා නවහන්දි. ඊළඟට පත්‍යප්ත්‍යම රෝම පිහිටීම. දැන් රෝම පිහිටියහම මොකද වෙන්නේ? ලේසියෙන් ජලය වාෂ්ප වෙලා යන්න බෑ. ඒ වගේම ගිරුණු පූටිකා පිහිටීම. ඊළඟ වියලි කාලවලදී පත්‍ර පතනය වීම, රබර් වගේ ශාකවල. ඊළඟ මාංශල පත්‍ර දැරීම, කුමාරිකා, ඒවයි ජලයක බඩා කරලා තියෙනවා. ඊළඟට වියලි කාලයේදී පත්‍ර රෝල් වීම, මහරාවණ රැවුල දින තමුරු වගේ. මෙන්න මේවා අපිට දැක ගන්න පුළුවන් ස්වේදනය අවම කරන්න ශාක දක්වන අනුවර්තන විදිය. ඊට අමතරව පරිසර තත්ත්වයනුත් මේ උස්වේදන කියන ක්‍රියාවලිය කෙරෙහි බලපාන. උදාහරණයක් සුළඟේ වේගය වැඩි නම් උස්වේදන ක්‍රියාවලිය වැඩි. කිරු රශ්මිය වැඩි නම් උස්වේදන ක්‍රියාවලිය වැඩි. ආර්ථාවය වැඩි නම් අපි කියනවා, ඒ කියන්නේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්පණය වැඩි නම් අපි කියනවා උස්වේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා කියලා. ඒවත් මේ උස්වේදනය කෙරෙහි බලපාන. එතකොට
අපි මෙතෙන්දි කතා කරනවා ඊළඟට බින්දු දෙය කියලා. බින්දු දෙය කියන ක්‍රියාවලිය අපි කතා කරන්නේ ඒකත් ශාකවලින් ජලය ද්‍රව ලෙස පිටවී යාම, විශේෂයෙන් කුඩා ශාකවල වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙලා නැත්නම් ආර්ද්‍රතාවය වැඩි වෙලාවට රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? පත්‍ර තුළින් ජලය ද්‍රව ලෙස පිට වෙලා යනවා. අපි ඕකට කියනවා බින්දු දෙය කියලා. එතකොට මේක සිද්ධ වෙන බොහෝ වෙලාවට හබරල, ඇන්තූරියම්, තක්කාලි වගේ වැනි කුඩා ශාකවල. එතකොට මෙතින්දී සිද්ධ වෙන්නේ ශාක වාෂ්ප ලෙස පිටවී යාම නෙමෙයි, මොනවද? ද්‍රව ලෙස පිටවී යාම. ඒ හින්දා මේක ඒ උස්වේදනයට වඩා වෙනස් ක්‍රියාවලියක් වින්ද බින්දු දෙය කියලා නම් කරනවා. ඒකට මේ බින්දු දෙයයි උස්වේදනය අතර වෙනස්කම් බැලුවොත් අපි කියනවා උස්වේදනයේ සිද්ධ වෙන්නේ ජලය වාෂ්ප ලෙස පිටවී යාම. නමුත් බින්දු දෙයේ සිද්ධ වෙන්නේ ද්‍රවාකාරයේ පිටවී යාම. මේක බහුලවම සිද්ධ වෙන්නේ ශාක පාත්‍රවල දෙන පූටිකා හරහා. නමුත් අපි කියන බින්දු දෙයේදී අර මේ පත්‍රයේ නාරටි කෙළවර තියෙන සිදුරු අපිගෙන ජල ජින්ද්‍ර කියලා ඒව හරහා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ ජලය පමණක් තමයි වාෂ්ප ලෙස පිට වෙලා යන උස්වේදනයේදී. නමුත් බින්දු දෙය කියන ක්‍රියාවලියේදී ලවණ වලට අමතරව ජලයට අමතරව ලවණ වර්ගද පිට වෙලා යනවා. දැන් මේක නිසා මොකද වෙන්නේ? බින්දු දෙය කියන ක්‍රියාවලිය ශාකයට සමහරලාට හානිදායක වෙන්න පුළුවන්. මොකද මේ ලවණ ජලය ටික වාෂ්ප යන ලවණ නිසා ශාක පත්‍රය පිරිස්සෙන්න පුළුවන්. ඊළඟට දිවා කාලෙදි මෙහෙම රාත්‍රී කාලේ සිද්ධ වෙන්න පුළුවන්. මොකද උස්වේදනය වැඩි බින්දු දෙය සිද්ධ වෙන්නේ බොහෝ විට රාත්‍රී කාලයේ. වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩිවීම නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවීම නිසා උස්වේදනය අඩු වෙනවා. වායුගෝලයේ ජල වාෂ්ප වැඩි නම් ශාක පත්‍ර තුළට පත්‍ර තුලින් ජලය වායුගෝලයට ගමන් කිරීම අඩු වෙනවා. නමුත් බින්දු දෙය සිද්ධ වෙන්නේ ආර්ද්‍රතාවය වැඩි වුණා. ආර්ද්‍රතාවය වැඩි වුණාම තමයි ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම තමයි පස්සේ තුර ජලය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ඇති වෙන බලය නිසා මොකද වෙන්නේ? ජල ශාක මෙත දින්ද තුලින් ජල දින්ද තුලින් ජලය ද්‍රව ලෙස පිට වෙලා යනවා. මොන දේවල් ටික තමයි අපි මේ ශාකවල ජෛව ක්‍රියාවලිය කියන කොටසදී කතා කරන්නේ. එතකොට මේ ආකාරයට අපි ජෛව ක්‍රියාවලිය ගැන කතා කරනවා. මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා ඕගොල්ලන්ට මේ ගැන තවත් අවබෝධ කරගන්න පුළුවන් වේවි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.